ආයුබෝවන් දේපොත මම අද ඔයගලන්ට කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ප්‍රස්තාර පාඩමේදී අපිට ඉතාමත්ම වැදගත් වෙන මේ සිත ලියා දක්වන ආකාර දෙකක් පිළිබඳව කතා කරන්න. ඒ සිත අපි සිතයක් ලියා දක්වන සම්මත ආකාරයේ ස්ටෑන්ඩඩ් ෆෝම් එක හැටියට හඳුන්වන්නේ AX වර්ගයේ දන BX දන C කියන ආකාරය. ඒ තමයි අපේ සිතයක් ලියන සාමාන්‍ය ආකාරය සම්මත ආකාරය. ඊළඟට පුතේ අපි ලියනවා සිතයක් අපිට ලියන්න ඕන වෙනවා ද්විපදයක වර්ගයක් හා නියතයක එකතුවක් හැටියට. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ වර්ටෙක්ස් ෆෝම් කියලා. අපි සිංහලෙන් කිව්වොත් ශීර්ෂ ආකාරය කියලා. ඒ කියන්නේ y සමානයි මේ ධන හෝ ඍණ a x ධන හෝ ඍණ b වල වර්ගය ධන සීම. එතකොට මෙතන වර්ගපදයේ ද්විපදයක වර්ගයක් තියෙනවා නියතයක එකතුවක් තියෙනවා ද්විපදයට වර්ගයට ඉදිරියෙන් තවත් නියතයක් තියෙනවා. දැන් උදාහරණයක් ඇරෙන්න අපි මේ විදිහට සමීකරණ කීපයක් ඇල්ලලා බලමු. දැන් මේ තියෙන්නේ y සමානයි x වර්ගය ධන 3 x ඍණ 2. එතන මේකේ a කියන්නේ මේක හැටියට 1, b කියන්නේ ධන 3, c කියන්නේ ඍණ 2. ඒ සම්මත ආකාර. දැන් මේ y සමානයි ඍණ x වර්ගය ධන 3 x ඍණ 6. මේකේ a සමානයි ඍණ 1යි. එතකොට b සමානයි ධන 3යි. C සමානයි ඍණ 6යි. දැන් මේ ආකාරයට y සමානයි x ඍණ 3 වර්ගය ඍණ 2. දැන් මේකේ a කියන්නේ කීයද පුතේ? මෙතන තියෙන ඉලක්කම ධන 1. B කියන්නේ ඍණ 3. C කියන්නේ ඍණ 2. තව y සමානයි ඍණ 2යි x ධන 3 වර්ගය ධන 2. මේ තියෙන්නේ ද්විපදයේ වර්ගයක් හා නියතයක එකතුවක්. මේ තමයි ශීර්ෂ ආකාරය නැත්නම් වර්ටෙක්ස් ෆෝම් එක. දැන් මේකේ a සමානයි ඍණ 2යි, b සමානයි ධන 3යි, c සමානයි c සමානයි ධන 2යි. අපිට මේ විදිහට ලියලා තියෙන සමීකරණ අපිට ප්‍රස්තාර ගැටලුවලදී මේ ආකාරයට පරිවර්තනය කරගන්න සිද්ධ වෙනවා. මේ ආකාරයට පරිවර්තනය කරන හැටි කියා දෙන්නයි මම දැන් සූදානම් වෙන්නේ. අපි බලමු කොහොමද සම්මත ආකාරයෙන් තියෙන සමීකරණයක් මේ ද්විපදයක වර්ගයක ආකාරයට ගේන්නේ කියලා. දැන් අපි ඒක ඉගෙන ගන්න ලැහැත්තෙමු. දැන් මම ලියන්න සමීකරණ තුනක්. උදාහරණයකට x වර්ගය ධන 6x ධන 4. ඔක සාමාන්‍ය ආකාරයෙන් තියෙන්නේ සම්මත ආකාරයෙන් අපි ඒක ගේමු අර ද්විපදයක වර්ගයක් විදිහට. ඊළඟට y සමානයි ඊළඟයකට y සමානයි ඍණ x වර්ගය ධන 8x ඍණ 3. ඒ ආකාරයට තියෙන තව මේ විදිහට මේක තවත් එකක් බලමු අපි. y සමානයි පහයි x වර්ගය ඍණ 20යි x ධන 12. දැන් සමීකරණ තුනම සම්මත ආකාරයෙන් ලියලා තියෙනවා. මේ සමීකරණ තුනම ලියලා තියෙන්නේ සම්මත ආකාරයෙන්. එතකොට වෙනස මොනවද? මේක වර්ගපද මෙතන ධන, මෙතනත් ධන, මෙතනත් ධන. මේක වර්ගපදයේ ඍණ. එතකොට මෙතන ධන, මෙතන ඍණ. මෙතන තියෙන වෙනස වර්ගපදයට ඉදිරියෙන් එකට වඩා විශාල සංගුණකයක් තියෙනවා. මේ තියෙන්නේ අපිට සම්මත ආකාරයෙන් දෙන්න පුළුවන් සමීකරණේ ස්වරූප තුනක්. අපි මේ තුනම පෙළම බලන්න ද්විපදයක වර්ගයක් විදියට. එතෙන්දී පුතේ අපිට ද්විපදයක වර්ගයක් විදියට සකස් කරන්න උදව් වෙන්නේ මෙන්න මේ පද දෙක. කවුද? x වර්ගය ධන 6i x. මෙන්න මේක සම්බන්ධ කරලා තමයි අපි
මෙන්න මේ කෑල්ල සම්බන්ධ කරලා තමයි අපි ඔක දීපදේක වර්ගයක් විදිහට සකස් කරන්නේ. ඒකල මෙතනත් එන්නේ y සමානයි. මෙතනදී වර්ගපදයේ සංගුණකයේ ලකුණ ධන වෙන විදිහට සකස් කරගන්න. ඒතර මෙතන ඍණනේ තියෙන්නේ. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේකේ අපිට කිසි ගැටලුවක් නැහැ වර්ගපදයේ ධනින්ද. මේක වර්ගපදයේ ඍණින්ද අපි ඍණ 1ක් ඉවතට අරන් ලියමු. ඒතර කොහොමද ලියන්නේ? x වර්ගය ඍණ 8යි x 6 හරි. ඒතර මේක ඍණ 1කින් ගුණ වුණාම මේකනේ. එතකොට ඍණ 3. මම ඔය දෙවෙනියට ලියලා තියෙන්නේ පළවෙනි සමීකරණයමයි. ඒක අපි යට අර ද්විපදයට වර්ගයක් විදිහට ලියන්න උදව් වෙන්නේ මේ දෙක. ඉතින් මේ දෙකම වෙන් කළා මේ ලිව්වේ ඉස්සෙල්ලාම වර්ගපදයේ ධන වෙන විදිහට. මේකේ වර්ගපදයේ x වර්ගයේ වෙන්න මෙතෙන් දෙන්න ඕනේ ධන 5. ඒ විදිහට සකස් කරන්න. එතකොට එන්නේ 4x බලන්න ධන 12. දැන් ඔය දෙවෙනි පෙළට ලියලා තියන්නේ පළවෙනි පෙළේම තියෙන සමීකරණ තුනම නේද කියලා ඔබ ඉස්සලාම තේරුම් ගන්න ඕනේ. මේකම තමයි මේ ලියලා තියෙන්නේ. මේක මම මේ 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 පදේ වරහන්ට ගත්ත ද්විපදයක වර්ගයක් විදිහට සකස් කරන්න. ද්විපදයක වර්ගයක් විදිහට සකස් කරන්න නම් මේ ආකාරයටම තියෙන්න ඕනේ පුතේ පද. මොකද්ද විශේෂය? වර්ගපදයේ සංගුණකයේ එක ලකුණ ධන. ඊට මේක ධන හෝ ඍණ හෝ වේවා. මේ ධන 6 ඍණ 8 ඍණ 4. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් ඔබ දන්නවා මේ පද දෙක ද්විපදයක වර්ගයක් සහිත වර්ග පූර්ණ. මේක පූර්ණ වර්ග ප්‍රකාශනයක් වෙන්න ඕනේ. පූර්ණ වර්ග ප්‍රකාශනය කරන්න ඔබ මෙතෙන්ට එකතු කරන්න ඕනේ සංඛ්‍යාව හොයාගන්නේ මේකෙන්. ඒ කියන්නේ 6 දෙකෙන් බෙදලා ධන 6 දෙකෙන් බෙදලා වර්ග කරන්න. එතකොට එන්නේ කීයද? 6 දෙකෙන් බෙදලා 3යි 3ේ වර්ගය 9යි. 9 මෙතෙන්ට දාපුවාම ඒක ඔව් ද්විපදේ. අපි දැන් මේ ධන 9 මෙතෙන්ට දාපු ගමන් ඒක ද්විපද පූර්ණ වර්ග ප්‍රකාශනයක් වෙනවා. එතකොට ඒක ද්විපදයක වර්ගයක් විදිහට ලියන්න පුළුවන්. අපි දාමු එතකොට y සමානයි x වර්ගය ධන 6x ධන 9. ඔන්න දැන් මේ ප්‍රකාශනයේ මේ පද දෙකට අතිරේකව තව ධන 9ක් දැම්මා. එතකොට අපේ තියෙන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ පිටිපස්සේ තියෙන ධන 4නේ. එතන මේ ධන 9 අපි වැඩිපුරන දැම්මේ. මේක ධන 4 තියෙන මේ අපි ධන 9 අයින් කරන්නත් ඕනේ. දැන් මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ ධන 4 මෙතන තියෙනවා. දැන් මේකේ මීට වඩා වැඩිපුර තියෙන මොකද්ද? ධන 9ක් තියෙනවා. එහෙනම් ධන 9 අයින් කරන්න දාන්න ඕනේ ඍණ 9ක්. එතකොට දැන් මේක සුළු කළාම මේකම තමයි. ඒක පිළිගන්නවද? x වර්ගයේ ධන 6x ධන 9 ධන 4 ඍණ 9. මේ ටික සුළු වුණාම මේක හැදෙනවා. දැන් අපිට මේක ලියන්න පුළුවන් ද්විපදයක වර්ගයක් විදිහට y සමානයි x මෙතනින් ලකුණ මෙතනින් 9 වර්ගමූලයේ 3. x ධන 3ේ වර්ගය මේ දෙක සුළු කරලා පිටිපස්සට ලියන්න එතකොට ඍණ 5යි. දැන් x ධන 3ේ වර්ගය බලලා ඒකට තව ඍණ 5ක් එකතු කරලා බලන්න එතකොට මේක නෙමෙයි හැදෙන්නේ. ඔබ දන්නවා ද්විපදයක වර්ගය ප්‍රසාරණය කරන්න ද්විපදයක වර්ගය ප්‍රසාරණය කර ගන්න x වර්ගය ධන 6x ධන 9 ධන 9යි ඍණ 5යි සුළු වුණාම ධන 4යි. එතකොට මේ තියෙන්නේ මේ සම්මත ආකාරයෙන් ලියපු සමීකරණේ ද්විපදයක දෙවෙනි බලයක් ආකාරයට සකස් කරලා. දැන් මෙතනදී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ විශේෂ කාරණාවක් තියෙනවා. එතකොට මෙතන මේ ඍණ 8 දෙකෙන් බෙදලා වර්ගයක් මෙතෙන්ට දැම්මහම තමයි පූර්ණ වර්ග ප්‍රකාශනයක් වෙන්නේ. ඍණ 8 දෙකෙන් බෙදුවාම ඍණ 4යි. ඍණ 4 වර්ගය 16යි. එතකොට y සමානයි ඍණ x වර්ගය ඍණ 8x ධන 16 දැම්ම පිටිපස්සට ඍණ 3. දැන් ඔබ බලන්න ඕනේ මේක ඍණ ලකුණෙන් ගුණ අපිට මේ ධන 16 වැඩි පුරන දැම්ම. එතකොට මේක ඍණ ලකුණෙන් ගුණ වුණාම මොකද්ද එන්නේ? ඍණ 16 වෙනවා. එතකොට මේ ඍණ 16 අයින් කරනවා. ඍණ 16 මේ දාන 16 දාලා
අපි දන දාසයක් මේකට වැඩිපුර එකතු කළා මේ ප්‍රකාශනයේට. ඒතර දැන් අපේ ප්‍රකාශනයේට වඩා වැඩිපුර දන දාසයක් දැමිලා තියෙනවා. ඒ දන දාසය ඍණ ලකුණෙන් ගුණ වෙලා සොල වෙලා එනකොට එන්නේ ඍණ දාසයනේ. දැන් ඍණ දාසය අපි අයින් කරන්න ඕනේ. එහෙනම් පිටිපස්සට දාන්න ඕනේ මොකද්ද? ඔව් මේ ඍණ දාසය අහක් වෙන්න දාන්න ඕනේ දන දාසය. හරි. දැන් සුළු කරමු අපි ඍණ දැන් මේක ද්විපදයක වර්ගයක් විදිහට ලියමු. මෙතනින් x මෙතනින් ලකුණ මෙතනින් 4. x ඍණ 4 වර්ගය මේ දෙක සුළු කරපුවාම එන්නවා ධන 16 3 13. මේක දැන් ප්‍රසාරණය කරලා බලන්න මේකද කියලා. ඔව්. මේක ප්‍රසාරණය කරලා ඍණ ලකුණෙන් ගුණ කළා මේකත් එක්ක සුළු කරමු අපි. ආ ඍණ ලකුණෙන් ගුණ කරමු පස්සේ x වර්ගය ඍණ 8x ධන 16 ධන 13. එතකොට එනවා ඍණ ලකුණෙන් අහ කරපුවාම ඍණ x වර්ගය ධන 8x ඍණ 16 ධන 13. ඒ කියන්නේ ඍණ x වර්ගය ධන 8x ඍණ 3. මේ සමීකරණය ලැබෙනවා. එතකොට මේක ද්විපදයක වර්ගයක් විදිහට ලියුවාම ලියවෙන්න ඕනේ මෙන්න මේක. ඊළඟට මේක. දැන් මෙතනදී අප ප්‍රවේශම් වෙන්න ඕනේ මෙතන ඉලක්කමක් තියෙනවා 5 කියලා. එතකොට අපි සකස් කරමු මේක ද්විපදයක වර්ගයක් කරමු 5. sorry මොකද්ද එකතු කළ යුතු සංඛ්‍යාව? මෙයා දෙකෙන් බෙදලා වර්ගයක්. ඍණ 4 දෙකෙන් බෙදලා වර්ගයක්. ඒ කියන්නේ ඍණ 4 දෙකෙන් බෙදුවම ඍණ 2 ඍණ 2 වර්ගය ධන 4ක් එකතු කරන්න. එතකොට කොහොමද ලියවෙන්නේ? ආ 5 වරහන් x වර්ගය ඍණ 4x ධන 4 දැන් සමානයි මෙතන ධන 12 තියෙනවා. අපි මේ වැඩිපුර දාපු ඉලක්කම ධන 4නේ දැම්මේ. මේකට වඩා ධන 4ක් දැම්මා. දැන් ධන 4 වරහන් ආක් වෙනකොට මොකද වෙන්නේ? 5ෙන් ගුණ වෙලා ධන 20 වෙනවා. එහෙනම් අපි ධන 20ක් අහක් කරන්න. ඒ මෙතෙන් ධන 4 දාපු ගමන් ඒක වරහන් තුල තියෙන හින්දා මේ පහත් එක්ක ගුණ වෙනවා. එතකොට ධන 20 වෙනවා. එහෙනම් අපි මෙතෙන් දාන්න ඕනේ ධන 20 අහක් කරන්න ඍණ 20. දැන් අපි මේක ද්විපදයක වර්ගයක් විදියට ලියමු 5. මෙතනින් x මෙතනින් ලකුණ මෙතනින් 2 එකේ වර්ගය මේ දෙක සුළු වුණාම කීයද? ධන 12යි ඍණ 20යි කියන්නේ ඍණ 8යි. දැන් මේක ප්‍රසාරණය කළ බලන්න මේක නෙමෙයිද තියෙන්නේ කියලා. මෙතෙන්ට එනවා 2 වර්ගය 4ක් 5 වරක් අතර 20යි. 20යි ඍණ 8යි කියන්නේ ධන 12යි. එතකොට මේක සම්මත ආකාරයට තමයි මේ තියෙන්නේ. y සමානයි 5 වරහන් x ඍණ 2 වර්ගය ඍණ 8. දැන් ඔබට මේක සම්මත ආකාරයෙන් මේ තියෙන්නේ වර්ටෙක්ස් ආකාරයට නැත්නම් ද්විපදයක වර්ගයක් විදියට. මේක සම්මත ආකාරයෙන් ද්විපදයක වර්ගයක් විදියට, මේක සම්මත ආකාරයෙන් ද්විපදයක වර්ගයක් විදියට. ඔබට විභාගෙදී ලැබෙන්නේ මේ වර්ගපදයට මුලින් එක්ක ධන එක එක්ක ඍණ එක තියෙන සමීකරණ පමණයි. ඒ නිසා ද්විපුතේ ඔබ සම්මත ආකාරයෙන් මේ ආකාරයට පරිවර්තනය කරන්න ඉගෙන ගන්න ඕන විශේෂයෙන් මේ දෙක. මේක මම ඔබට කියා දුන්නේ ඕනෑම සම්මත ආකාරයේ තියෙන වර්ගජ ශ්‍රිතයක්. එතකොට ඔබට මේ ක්‍රමයට ලියා ගන්න පුළුවන් වෙන හින්දා මේකට වැඩි උනන්දුවක් නොදක්වා මේ දෙක ඔබ වැඩියෙන් තේරුම් ගන්නට ඕන. ඕනෑ මේක දැනගත්තට පස්සේ ඔබට පුළුවන් වෙනවා ඕනෑම ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් සම්මත ක්‍රමයට තියෙනවා නම් වර්ටෙක්ස් ආකාරයට එහෙම නැත්නම් ශීර්ෂ ආකාරයට ගන්න. මොකද අපි මේකෙන් තමයි හුඟක් ප්‍රශ්නවලට උත්තර දෙන්නේ. ඔබ දන්නවා ශීර්ෂයේ ඛණ්ඩාංග මේක දිහා බලලා ලියන්න පුළුවන්. සම්මිතික රේඛාවේ සමීකරණය මේක ලියන්න පුළුවන්. ශ්‍රිතයේ අවම අගය එහෙම නැත්නම් ශ්‍රිතයේ උපරිම අගය මේ සමීකරණය දිහා මේ ශ්‍රිතයේ දිහා බලලා ලියන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ හොඳින් සම්මත ආකාරයෙන් මේ ද්විපදයක වර්ගයක ස්වභාවයට ගේන සමීකරණය සකස් කරගෙන ආකාරය දැනගන්න ඕන. ඒක හොඳට ප්‍රගුණ කරන්න මේ දෙක හොඳට කියවලා තේරුම් ගන්න ඔබට කැමති ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් ලියලා
ද්විපදයක වර්ගයක් විදිහට සකස් කරන්න උත්සාහ කරන මම හිතනවා ඔබට ඒක තේරුම් ගත්ත ඇති කියලා. ඔබ ප්‍රශ්න පත්‍රවලට මුහුණ දෙනකොට ප්‍රශ්න පත්‍රවල ගැටලු විසඳනකොට ඔබට මේ ආකාරයේ ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. තෙරුවන් සරණයි.